අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් අදත් ක්‍රිකට් ජොනි නාලිකාව සමගින් එකතුණු ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ඉතින් සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරඟාවලිය ආරම්භයීම සඳහා තවත් ඉතාමත් කෙටි කාලයක් තිබෙන්නේ මේ වන විට තරඟාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු සූදානම් කරමින් පවතිනවා ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලට ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකුට වසර දෙකක් යනතුරු ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට තහනම් කර තිබෙනවා ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන වේග පන්දු බලනිය මේ විට නිල නොවන වශයෙන් අප වෙත ලැබී තිනවා. ඉතින් මේම සියලුම තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි මුලින්ම බලමු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩකයන් කවුද කියලා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා වේග පන්දු යවන ක්‍රීඩකයන් 5 දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා. මේ ක්‍රීඩකයන් විදිහට සඳහන් වී තිබෙන්නේ දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පාතිරණ, ඒ වගේම ඩිල්ෂාන් මදුසංක යන ක්‍රීඩකයින්. ඉතින් මෙම ක්‍රීඩකයන් අතරින් බොහෝ දුරට නුවන් හෝ මතීෂ යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාවක් හිමීමට වැඩි ඉඩකඩක් තිබෙන බවට තමයි තොරතුරු වල සඳහන් වී තිබෙන්නේ. 2020 තරඟ රටාව කරලියට පැමිණීම සමග ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් රැසක්ම මේ වනට ලීග් තරඟාවලි සංවිධානය කරමින් වසරක් පාසා 2020 ලීග් තරඟාවලි පැවැත්වීමටයි කටයුතු කරන්නේ. ඉතින් මෙම හේතු නිසා මේ වන විට ලීග් තරඟාවලි බහුලව පැවැතෙනවා. ඒ වගේම මෙම ලීග් තරඟාවලි වල ක්‍රීඩකෙන්ට ජාතික කණ්ඩායමේ ගෙවන මුදලට වඩා දෙතුන් ගුණයක් ඉපයීමේ හැකියාව පවතින නිසා සමහර ක්‍රීඩකෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට වඩා ලීග් තරඟාවලි ක්‍රීඩා කිරීමට උනන්දුවක් දක්වනවා. ඉතින් මේ විදිහට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට වඩා ලීග් තරඟාවලි වලට ප්‍රමුඛත්වය ලබා දීම යන හේතු නිසා අෆ්ගනිස්තාන් ක්‍රිකට් ආයතනය විසින් මුජිබ රහමාන්, ෆසල් ලක් ෆාරුකි සහ නවීන් උල් හක්ට එරෙහිව සම්බාධක පැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අෆ්ගනිස්තාන් ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩකයන් තිදෙනාට ඉදිරි වසර දෙකක කාලය තුළ ලීග් තරඟාවලි ක්‍රීඩා කිරීමට තහනම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත IPL තරඟාවලිය ක්‍රීඩා කිරීමටද අවසර හිමිවන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ යාවත් කාලිනව තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරුකින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක්.